කලපඩ ලොකු බලාපොරොත්තුවක් තිබ්බා සමාජවාදයේ කියන්නේ යම්කිසි කැපවීම කරත් යම්කිසි දිනුවක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා. ඉතින් ඔය පසුබිම යටතේ මට හිතව සමහර කොටසකට මේ ශිෂ්‍යයන්ට තරුණයට මට පුද්ගලිකව මේ අඩුපාඩුකම් තේරුන්නේ නැහැ තරම්. මට මතකයි විශ්වවිද්‍යාලේ අපිට ගෙදර යන්නුනා. වහලා කෑම නැහැ කියලා දෙන්න බෑ තවදුරටත් කියලා ගෙදර ඇරියා මට මතකයි අපිව. අපෝ එනකොට සම්පූර්ණයෙන් කෑම් වට්ටෝර් වෙනස් වෙලා ලූණු හැම තිබ්බෙම නෑ රතු ලූණු සම්පූර්ණ හැමදේම ලීක්ස් තමයි තිබ්බේ ලීක්ස් බදලා තමයි කන්න තිබ්බේ ඇත්තටම බඩකින් හිටිය කියලා මට තේරුණා එක උදාහරණයක් තමයි මම අපේ ගෙදර තියෙන්නේ ටිකක් ඈත ගිහිල්ලා මම දවසක් ගේට්වෙන් එළියට ගිහිල්ලා ඇවිදගෙන යනකොට මම දැක්ක කට්ටියක් තම්බනවා මොනවාද ලොකු හට්ටික දාගෙන කට්ටිය තම්බනවා ඉතින් මම හෙව මොනවද කරන්නේ ඒගොල්ලෝ කිව්වා මේ ඒගොල්ලෝ වත්තේ වැඩ කරන්න ආවේ කෑමට කෑම ගෙද ගැවල කෑම නැහැ කලේ වල්හබුරු වල්හබුරු තම්බලා කනවා වල්හබුරු කියන්නේ කන්න පුළුවන් දෙයක් නෙවෙයි කට කහනවා හරි වල්හබුරු තම්බලා පොල් ගෙඩියක් කඩලා තල්ලාමයි කන්නේ කිව්වා මත මතක ජූලි අගෝස්තු කාලේ වෙනකොට කන්න ඇත්තෙම නැහැලු ගෙවල්වල අස්වැන්නත් නෙල්ලා කාලා වීටි තියෙන වීටික ඉවරයි කොස් නැහැ කිව්වා දෙල් නැහැ කිව්වා ඒ මාස දෙකේ මිසබඩකින් සම්පූර්ණයෙන් රජය තමයි හැම සේවයක්ම සැපයුවේ මම දැන් ඒක තමයි මූලික දේ. මට මූලික දැනෙච්ච දා සාරි ඒ දවස්වල. සාරි වල බුම් තෙල් ගඳයි. සාරි අපිට ඒක ඉතින් ඒ දවස්වල ලොකු දෙයක් හිතෙන අප වෙන සාරි දන්නේ නැති නිසා. මම තමයි මුල්ම ගත්ත සාරිය බුම් තෙල් ගඳ. ඉස්සර අපි අර අලගෙඩිය ආරම් පොඩි අලගෙඩිය මොස්තරයක් ඇඳලා ඒක තින්තවල ගාලා මුද්‍රණය කරන් ඒ වගේ මුද්‍රණේ. බොඳ වෙච්ච මුද්‍රණේ. හරි බාල සාරි ආණ්ඩුවේ මම දන්නේ ඒ කල තිබ්බා කාර්මික පුරයක් කියලා එකක්. ඒක තිබ්බේ කොම ආණ්ඩුවේ ආයතන වලින් තමයි සාරි හදන්නේ. ඉතින් අපිට ඒවා තමයි තිබ්බේ සාරි. හරි මම හිතන්නේ සම්පූර්ණයෙන් මම දන්නේ ධර්මයට සම්පූර්ණයෙන් හැමදේම වගේ තිබ්බේ රජයේ සංස්ථා වලින්. වාහනේ හැදුවේ රජයේ සංස්ථාවෙන්, පිඟන් හැදුවේ රජයේ සංස්ථාවෙන්. මම මතකයි පෙරදෙන විශ්වවිද්‍යාලේ ටොයිලට් සීට් එකම ෆ්ලෂ් එකම වැඩ කරනවා. මොකද ඒව ඉස්සර හුඟක් 40 ගණන්වල දාපුවා. මම පත්වීම ලැබලා සහකාර කතිකාචාර්ය වෙන හැටියට මම ගියේ ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලේ. මට මතකයි එක ටොයිලට් එකකත් වැඩ කරන්න. හරි මොනවා කරාද මන්ද මම හිතන්නේ එක තිබ්බ අර මේ ස්කොට් ටොයිලට් එකක් තිබ්බද කොහෙද එකක් අපි හැමෝම මුළු විශ්වවිද්‍යාලෙම ඒක වෙන්නදී පාවිච්චි කරන්නේ හරි මොකද ඒ හදන්නේ ඔක්කොම ඒ ටොයිලට් එක ආම්පන්න හදන්නේ රාජ්‍ය පිගංගඩොල් සංස්ථාවේ ඉතින් ඊයරෙන් අපිට වෙන කවුරුත් නැහැ විකල්පයක් නැහැ මම හිතන්නේ විවෘතාර්ථිකයේ මේ සම්වෘතාර්ථිකයට වඩා ප්‍රශ්නේ රාජ්‍ය ඒකාධිකාරයක් උත්තාව හරි ආර්ථිකය සම්මත වුණා නමුත් නිෂ්පාදනයේ රජේ කරා රජයෙන් මොන හරි දුන්නොත් ඔතල දුන්නොත් අපි ගන්නවා ඕන දෙයක් අපි ගන්න ඕන මම ඒක ධ්‍යාන නිකම් ප්‍රතිපත්ති විශ්ලේෂකයෙක් හැටියට බලනකොට මට හිතෙනවා මට ඔය අදහස ආවේ මම මට මතකයි මම ඒක පසුබිමිච්ච කතාන්දර කියන්න මම ශ්‍රී ජයවර්ධන පුරු විශ්වවිද්‍යාලෙ පත්වීම අරගෙන මං ගියා ඩීන් හම්බෙන්න පළවෙනි දවසේ ඩීන් මේ දුරකථනයෙන් කතා කරනවා මම යනකොට එයා කියනවා මම තමයි ප්‍රොෆෙසර් මෙයා මට පුළුවන්ද කිරිපිටි පැකට් දෙකක් අරන් තියන්නේ. මෙයා මේ සමූපකාරයට කතා කරලා කියන්නේ. හරි? ඉතින් මං හිතන්නේ ඒ ප්‍රතිපත්ති හදපු අය ඒ ප්‍රතිපත්ති සම්පාදකයෝ දේශපාලඥයෝ ඒගොල්ලෝ යම්කිසි යහ චේතනාවකින් කරේ ඒක. හරි? ඒ දවස්වල ඇත්තටම ඉන්දියාවේ මෙතන හැමතැනම වගේ ආරක්ෂණ ප්‍රතිපත්ති තිබ්බා. නමුත් ඒ කවුරුදු හතක් තිස්සේ ගියේ මම හිතන්නේ ප්‍රතිපත්ති සම්පාදනය කරන අය ඒකෙන් ආරක්ෂා වෙලා හිටියා. තරංකාරීත්වේ නැතුව රාජ්‍ය ඒකාධිකාරය තිබෙද්දී කිසිම අපට ප්‍රමිතියෙන් යුතුව කාර්යක්ෂම නිෂ්පාදනය කරන්න බෑ. ඒ ඉතින් හත කරා හොඳටම ඇති වැඩි අපිට ඕන තරම් ලෝකේ තියෙන උදාහරණ කියලා. ඒ වගේ පරිශ්‍රණය කළා තියෙන්නේ චීනේනේ සංස්කෘතික විප්ලවය. ඊළඟට ග්‍රේට් ලීප් ෆෝවර්ඩ්. ඒ කියන්නේ මොකද කියන්නේ මහා පිම්මක් පයින් හැදුවා. තැම්බල ගෙවල් වල යකඩ හදන්න ගත්තා හරි ඒ වගේව කළා අසාර්ථක වුණා කියලා අපි දන්නවා මගුල් තලාවක් කරගන්නවත් 50ක සීමාවක් තිබ්බා මට මතකයි මම ශ්‍රී ජයවර්ධනපුර ඉඳලා විශ්වවිද්‍යාලේ ඉඳලා ඇවිදගෙන යනවා අපි හිටපු ඇනෙක්සියට යනකොට සම්පකාලට හැමතිස්සෙම ගොඩ වෙලා යන්නේ ගිහිල්ලා එදා තියෙන්නේ මොනවද කියලා බලනවා මට හොඳට මතකයි දවසක් ගියාම කිව්ව මොනවද තියෙන්නේ මාදුරු ඇහිලා තියෙනවා කිව්වා කොච්චරක් දෙනවද කියලා ඒ වරාත්තල දෙනවකෝ මම රාත්තලම ගත්තා
හරි මට ඒතර මගේ මේ නැන්දම්ම මට හිනා වෙනවා මාදුරු කියන ඒවා ඇත්තටම උගල දන්නවා මමත් ඒ දවස්වල වැඩි ඔය යුම් පිහුම් ගැන දන්නේ නැහැ මාදුරු රත්ලක් ඇති પરම්පරාවක් තමයි හරි මාදුරු බොහොම ටිකයි අප පාවිච්චි කරන්නේ හරි පහේ වලට පොඩ්ඩක් ටිකක් දානවා ඉතින් ඒ දවස්නේ එහෙමයි ගියා කරවල තියනවා නම් තියෙන දෙයක් ගන්නවා සාරිය දා තිනවා නම් සාරි ගන්නවා එදා සම්පකාරේ තියෙන දෙයක් තමයි හාල් පොතට ඒක හාල් පොතේ ලියලා තමයි දෙන්නේ. කරේ දවස්වල මේ මිනිසුන්ට ඉස්සර කාලේ දවල්ට කෑම ටික දුන්නා. හරි? නමුත් සම්පූර්ණයෙන් දවල්ට කෑම දෙන එක නැවැත්තුවා. මේ අපි කුලිය දෙන්නම් දවල්ට කෑම දෙන්න බෑ කියලා. හරි? ළමයින්ගේ සමහර ළමයිලට යන්න බෑ ගඳයි. හරි? ළමයිගේ කන් නරක් වෙලා. හොරි කියන දේවල් මේ ওই ගම්වල සිසර් සුන්දර ගම්වල හැම ළමෙක්ටම හොරි කියලා දෙයක් තියෙනවා හැමෝම හැමතිස්සම කස කස ඉන්නේ ඉතින් මේ විවෘතාර්ථික ඇහිලා ඒ වගේ සබන් ෂැම්පු වගේ දේවල් ඇහිලා මිසු පරිහරණය කළා දැන් ඉස්සර උකුණෝ කියන එක ඔළුවල හරි හැම කෙනෙක්ගේ ඔළුවේ උකුණෝ පේනවා මිනිසුන්ගේ ඔළුවේ උකුණෝ ඉන්නවා ඉස්සර සමාජයේ කාන්තාව ආරක්ෂා වෙලා කියන්නත් බෑ මට හිතන්නේ ඉස්සර සමාජයේ කාන්තාව කවුරු හරි පුරුෂයා මැරුණොත් ඒ දවස්වල දීගාපු කාන්තාවට තැනක් නැහැ. ඒ අයට රැකියාව නැහැ ඒ දවස්වල කාන්තාවක් කියලා. දැන් පිටරට ගිහිල්ලා හරි මොන හරි කරගන්නවා. ඒ දවස්වල මොන්චස් මට ගහලා ගහලා එළවනවා. ළමයි ටික තියාගන්නවා. ඔන්නෝම අපේ සංස්කෘතිය ඉස්සර. ඒ වගේ පුදුම අසන තත්ත්වයක් තිබ්බේ. මම හිතන්නේ කාන්තාව ඒ අතින් ආර්ථිකය දියුණු වෙනකොට රැකියා අවස්ථා වැඩි වෙනකොට අපේ පිට වඩා ශක්තිමත් කියලා මට හිතෙනවා. අනිත් එක ආර්ථිකය ඕනේ අපේ විශ්වවිද්‍යාල කොයි තරම් සම්පූර්ණද විශ්වවිද්‍යාලයේ උපාධි දෙනවා ඒව ප්‍රමිතියක් තියෙනවා දැන් ඒ උපාධි දෙන අයගේ සුදුසුකම් මොනවද ගාක් අය ඉන්නවා මම හිතන්නේ 2000 අපි රටක් විවෘත කරන අපි විශ්වවිද්‍යාලයක් ගම් හරි අපේ විශ්වවිද්‍යාල හැම සම්පූර්ණයි හැම ඉන්සියුල ගුණාත්මක බවට විවෘත වීම ඉතා වැදගත් ඉතින් ආර්ථිකය ගැන මම දන්න දෙයින් කිව්වේ සම්මුත වීම ඇත්තටම දියුණුවට ලොකු බාධාවක්.